නදිමල් පෙරේරා කියන්නේ අමල් පෙරේරාගේ ආදරණීය පුතුණුවන්. මර්වින් පෙරේරාගේ ආදරණීය මුණුපුරා. ඔහු දැන් හඳුන්වන්න අවශ්‍ය නැහැ. බොහෝ දෙනා නදිමල්ව ගායන හැකියාවෙන් හඳුනන නිසා රිදී දිරී පසුබිම් ගායනයට පවා අවස්ථාව හිමි කරගත් නදිමල්ගේ අලුත් තොරතුරුයි මේ කියන්නේ. නදිමල් කොහොමද ජීවිතේ? සංගීත වැඩ කටයුතු එක්ක හොඳින් සතුටින් ජීවිතේ ගෙවිලා යනවා වරදක් නැහැ. නවපරපුරේ ගායක ගායිකාවන් ජනප්‍රිය වෙන්න නිරන්තරයෙන්ම ගීත නිර්මාණය කරනවා. නදිමල් අලුත් ගීත එක්ක ජනතාව අතරට යන්න උත්සාහ කරන්නේ නැද්ද? නිතරම ගීත කලේ නැතත් හොඳ නිර්මාණය කරමින් ජනතාව අතරට යන්න මං උත්සාහ කරනවා. මම අලුත් ගීතයක් නිර්මාණය කරලා තිනවා මේ දිනවල. ඒ ගීතේ තනුව මගේ ආදරය ගැන කියවෙන්නේ. නමුත් වෙනස් ආරක් ගන්න නිසා ඒ ගීතේ ජනගත කළාට පස්සේ හොඳ ප්‍රතිචාර ලැබේ කියලා මම විශ්වාස කරනවා. නිර්මාණ විකාශය කරමින් ජනප්‍රිය වෙන්න කෙටි මාර්ගයක් විදිහට බොහෝ දෙනා භාවිතා කරන්නේ සමාජ ජාලපේ බඩදී. නදිමල් කියන්නේත් එහෙම කෙනෙක්ද? ගීත ජනප්‍රිය කරගන්න ලේසිම තැන තමයි සෝෂල් මීඩියා කියන්නේ. මං හිතනවා ඒ ක්‍රමය හොඳයි කියලා. මම ගීත නිර්මාණය කරලා YouTube හරහා විකාශය කරනවා. එතකොට ඒ නිර්මාණය බලන අහන සංඛ්‍යාවත් වැඩි. මොකක් හෝ මාධ්‍ය ආයතනයකින් මගෙන් ගීත ඉල්ලුවොත් මම බාර දෙනවා. මේ අමල් පෙරේරාගේ පුතා, එහෙම නැත්නම් මර්වින් පෙරේරාගේ මුණුපුරා කියලා ඔබව හඳුන්වා දෙන කාලේ අවසන් වෙලා නිර්මාල්ව හඳුන්වා ගන්න කාලේ උදා වෙලා කිව්වොත් ජනතාව මාව මුලින්ම දන්නේ මගේ තාත්තා නිසා වගේම සීයා නිසා කිව්වොත් හරි. නමුත් මම මේ ජනප්‍රියත්වයේ දිගටම පාවිච්චි කරනවා නම් වැරදි. මම තාත්තගෙන් උදව් ඉල්ලා ගන්නවා. නමුත් තාත්තාගේ ජනප්‍රියත්වය මම පාවිච්චි කරලා ජනප්‍රිය වෙන්න උත්සාහ කරන්නේ නැහැ. තාත්තා වගේම සීයා ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරලා තියෙනවා සංගීත ශ්‍රේෂ්ඨය තුල. මටත් ඕන මගේ අනන්‍යතාවය පෙන්වන්නයි. මම හිතනවා මේ වෙනකොට ඒ දේ කරන්න පුළුවන් වෙලා තියෙනවා යම් තරමකට කියලා. තාත්තත් මට කියන්නේ අලුත් දේවල් කරන්න කියලයි. කොහොමද ලැබෙන ප්‍රතිචාර? ගොඩක් හොඳ ප්‍රතිචාර. ඒ ප්‍රතිචාර වලට වයස් ભેදයක් නැහැ. ඒ ගැන මට සතුටු වෙන්න පුළුවන්. ඔබේ සීයාගේ ගීත අතිශයින් ජනප්‍රියයි. ඒ ගීත තාමත් ඕනෙම පරපුරක් රස විඳිනවා. ඒ රසය ඔබේ හනින් දෙන්න බලාපොරොත්තුවක් නැද්ද? තාම නම් මට එහෙම අදහසක් නැහැ. මට ඕන මගේ ගීත ජනතාව අතරට ගෙනියන්නයි. අවස්ථාවක් ලැබුණොත් ඒ ගැන හිතලා බලනවා. එතකොට ඔබ ප්‍රසංග වේදිකාවේවත් පියාගේ හෝ සීයාගේ ගීත ගයන්නේ නැද්ද? ප්‍රසංග වේදිකාවට ගොඩ වෙද්දී ඒ වගේ ඉල්ලීම් ලැබෙනවා. එහෙම ආරාධනා ලැබුණොත් නොගෙයා ඉන්නේ නැහැ ඒ රසිකයන්ගේ ඉල්ලීම නිසා. ඔබ පුංචි කාලේ ඔබේ සීයා ඔබත් ගායකයෙක් වෙනතුරු බලාගෙන ඉන්නේ නැති ඒ මතකය ගැන කිව්වොත් සීයාගේ හිතේ නම් එහෙම අදහසක් තියෙන්නේ නැති. සීයා වගේ ජනතාව අතර ගැන ගායකයෙක් වෙනවට මම පුංචි කාලේ සීයාගේ ගීත රස විඳා. ඔහු ගීත ගයන හැටි දැක්කා. ඒ කාලේ මම පුංචි. මං කවදාවත් හිතුවේ නැහැ මේ විදිහට ගායකයෙක් වෙයි කියලා. මගේ ඔළුවේ ඒ ගැන කිසිම අදහසක් තිබ්බේ නැහැ. මේ ගමන මට අහම්බයක්. කොහොම නමුත් සීයා හිටියා නම් ගොඩක් සතුටු වෙයි. නදිමල්ගේ වෘත්තීය සංගීතයේද මේ වෙනකොට මම සංගීතයට සම්බන්ධ වෙලා ඉන්නේ. වෙන රැකියාවක් කරන්නේ නැහැ. අධ්‍යාපන කටයුතු අවසන් කරලා නැහැ. තව සංගීතය ගැන ඉගෙන ගන්න ඕනේ. රැකියාව සංගීතයේ වේද කියලා දැම්ම කියන්න බෑ. එතකොට අලුත් පරම්පරාව ඔබට අභියෝගයක් වෙලා නැද්ද? මට නම් කිසිම කෙනෙක් අභියෝගයක් වෙලා නැහැ. හුඟක් අය මගේ යාළුවෝ. අපිට උදව් කරගෙන සහයෝගයෙන් මේ ගමන යනවා. මම මේ ගමන යන්නේ මගේ දක්ෂතාවයෙන්. ඒ නිසා මට කවුරුත් අභියෝගයක් දෙන්නේ නැහැ. නව පරපුර ගීත ජනප්‍රිය කරගන්න නිරූපිකාවන්ගේ අඩු නිරුවත රූපරාමු සඳහා භාවිතා කරනවා. මාකට් එක හදාගන්න ඔබත් අඩු නිරුවත භාවිතා කරනවද? තව නම් මට එහෙම අදහසක් නෑ. මම මාව අනවශ්‍ය විදියට මාකට් කරන්නේ නෑ. ගීතයට ගැළපෙන විදියට සීමාව ඇතුලේ නිර්මාණාත්මක දෙයක් කරන්නයි මම නම් හිතන්නේ. ඒ නිසා ගැහණු ළමයෙක්ගේ අඩු නිරුවත මට ජනප්‍රිය වෙන්න උවමනා වෙන්නේ නැහැ. ඔබ ගීතයක් නිර්මාණය කළ සැනින් පියාටත් කලින් අහන්න දෙන්නේ මවට කියන්නේ ඇත්තද? මම කරන හැම ගීතයක්ම මූලින්ම අහන්නේ අම්මා. අම්මාට තමයි මං අහන්න දෙන්නේ. ඊට පස්සේ තාත්තටයි නංගිටයි. එයා ඉතින් එක එක විදියට ප්‍රතිචාර දක්වනවා. නංගි ගීතය අහපු ගමන්ම හොඳ නම් හොඳයි කියනවා. එයාගේ හිතට ඒ ගීතය ඇලුවේ නැත්තම් සින්දුව වැඩක් නැහැ කියලා, හොඳ නැහැ කියලා මූන්ටම කෙලින්ම කියනවා. නැගිනියත් එක්ක ගීතයක් ගයන අදහසක් නැද්ද? එයා තාම ඉගෙන ගන්නවා. වයස අවුරුදු 17යි. මම නම් කැමති නංගි එක ගීතයක් කියන්න. එයාට ලස්සනට සින්දු කියන්න පුළුවන්. ඒත් ලැජ්ජයි එයා සමාජයේ ඉදිරියට එන්නේ. ඒ ගැන ඉදිරියට හිතෙනවා. නදිමල් මේ කාලේ ෆැෂන් ගැන වැඩිපුර හිතනවා කියලත් ආරංචි. මං කොහොමත් ලස්සනට ඉන්න ආසයි. ඒ නිසා මට ගැලපෙන ෆැෂන් මං තෝරගන්නවා. ජිම් යන්නේ නම් රැල්ලට නෙමෙයි, මගේ ශරීරය නිරෝගීව ලස්සනට තියාගන්න ඕන නිසායි. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.